අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබ වෙත ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම රසික සඳුරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් නවදාහනිය මු කරමු පුවත් සිරස්තල වෙත ඉන්දන ප්‍රවාහණය කරමින් තිබූ නෞකාවක් අම්පාර සංගමන් කන්ද මුහුදු ප්‍රදේශයේදී ගිනිගනි කාර්ය මණ්ඩලයේ බේරා ගැනීමට සහ ගින්න නිවා දැමීමට නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයුම් අරඹයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේට විද්වත් කමිටුවක් යෝජිත විසවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනයේ නිකුත් කිරීම අද ගැටලු නැති ඉඩම් වලට මාස 3ක් ඇතුළත ඔප්පු ලබා දීමට ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස් මහා වැසි අඩුවන ලකුණු ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත ඉන්දන රැගත් විදේශ නෞකාවක අම්පාර සංගමන් කඳ තුඩුව මොහොතු ප්‍රදේශයේදී ගින්නක් හටගෙන තිබෙනවා නෞකාවේ කාර්ය මණ්ඩලයේ බේරා ගැනීමට සහ සහන සැපීමට නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙවන විට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා අම්පාර සංගමන් කඳ තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබෙන් වූ මොහොතු ප්‍රදේශයේදී මෙම ඉන්දන ප්‍රවාහන නෞකාව අනතුරට පත් වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ MT New Diamond නැමැති මෙම නෞකාවේ සේවයේ යෙදී සිටින කාර්ය මණ්ඩලයේ බේරා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් නාවික හමුදාව විශේෂ යාත්‍රා තුනක් අද උදෑසනම අදාළ මොහොතු ප්‍රදේශයේ වෙත පිටත් කර යවා තිබෙනවා නාවික හමුදා මාධ්‍ය ඒකකයේ පවසන්නේ MT New Diamonds නෞකාවේ හටගත් ගින්න මැඩපැවැත්වීම සහ කාර්ය මණ්ඩලයේ බේරා ගැනීම සඳහා මෙවන විට නාවික හමුදාව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි අදාළ නෞකාව පැනමාවට අයත් වන එකක් බවටත් ඉන්දියාව බලා මෙම නෞකාව යාත්‍රා කරමින් තිබිය ඇති බවටත් තොරතුරු වාර්තා වී තිබෙනවා ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් මෙන්ම හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත්ව ගොස් ඇති අතර මෙවන විට එම නෞකාව අසලට අදාළ නෞකාවන් ළඟා වෙමින් සිටින බවයි නාවික හමුදාව පවසන්නේ MT New Diamond නෞකාවේ කොතරම් ඉන්ධන ප්‍රමාණයක් ප්‍රවාහණය කරමින් තිබුණාද යන්න පිළිබඳවත් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ පෞද්ගල තත්ත්වයේ හමුවේ අවශ්‍ය සියලු පියවරයන් ගැනීම සඳහා නාවික හමුදාව අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි නාවික හමුදා මුලස්ථානයේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවද මේ වන විට MT New Diamonds නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ යානාවක් යොදවා තිබෙනවා. එම නිරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ගුවන් යානා යොදවමින් එහි කාර්ය මණ්ඩලයේ බේරා ගැනීම සහ නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු සඳහා එක්වනු ඇත. මේ අතර අදාළ විදේශ නෞකාව බේරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශය සිදු කරමින් සිටින මැදිහත් වීම පිළිබඳව හා පවතින අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගන්නවා යුද හමුදාපති ලුතනල් ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතා. ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට මඩකළු ප්‍රදේශයෙන් මුහුදු කිලෝමීටර් 32කට විතර ඈතින් මුහුදේ පැනමා රාජ්‍යයේ गबन श्रीलंका පරීක්ෂා කරලා තිබ්බා මේ අවස්ථාවේදී කිසිම ඉන්දරක් පේන්නේ නැහැ නමුත් යම් කිසි දෝෂයක් වෙලා තිබෙනවා කියලා නැවේ සිටපු බහුතරයක් ස්ථානෙන් ඒ නැවෙන් නික්ම වෙනත් නෞකාවකට යමින් බව පේන බව ගුවන් හමුදාවෙන් දැනලා තිබෙනවා ඉතින් මේ සමදිව ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විශේෂයෙන්ම ඔවුන් බේරා ගැනීමට අවශ්‍යතාවයක් තිබුණොත් ඒ සඳහා ලබා දිය හැකි උපරිම සහායක් ලබා දීමට මේ වෙනුවට කටයුතු කළා තිබෙනවා සුපේ යුද හමුදාපතිතුමනි කැබිනට් අනුමැතිය හිමි වූ විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම් පත්‍ර අදාළ ගැසට් නිවේදනය අද දිනේ නිකුත් කරන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගාණි ලියනගේ මහත්මිය පවසනවා යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත පනත් කිටුම් පත ඊයේ දින රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය අද දිනේ නිකුත් කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගාණි ලියනගේ මහත්මිය සඳහන් කර සිටියා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම් පත ඊයේ දින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී අදාළ පනත් කිටුම් පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා ඉන් අනතුරුව ඊට
එහිදී විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත් එය පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත කළ යුතු බවත් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබුවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා සමාජිකයේ 9 දිනකගේ නියුත් විශේෂිත කමිටුවක් පත් කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය උදයගම්මපිල මහතා පවසනවා. නව්‍යස්ථාව සම්පාදනය කිරීමේ කටයුත්තට අවශ්‍ය විශේෂඥ කමිටුව පත් කිරීම ඊ අමාත්‍ය මණ්ඩල රැසීමේ සිද්ධ වුණා. ඒ අනුව සමාජිකයන් 9 දෙනෙක්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් ඊයේ දිනේදී නව්‍යස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය පත් කළා. ඒ සභාපති ධූරයේ දරන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා. ඒ කමිටුව කැඳවීමට අවශ්‍ය අරමුදල් අමාත්‍ය මණ්ඩලයෙන් වෙන් කළා අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දුන්නා. හැකියක්මනි මේ කමිටුව සමග කටයුතු කරමින් නව්‍යස්ථාවක් සම්පාදනය කිරීමේ කාරණේ ආරම්භ කරන්න කියලා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වන නිසා ව්‍යවස්ථාව හරහා ආණ්ඩුව මුන දී ඇති දුෂ්කරතාවයන් මගහැර ගැනීමේ අරමුණේ කෙටි කාලීන අවශ්‍යතාවයක් ලෙස 20 වන සංශෝධනයේ ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. එෙහිදී නීති කෙටුම්පත් පරිවරිය විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණත් එය ජනමත විචාරණයකට තුඩු දෙන කිසිම කාරණයක් අඩංගු නොවන බවට නීතිපතිවරයා ඉදිරිපත් කර මතයක් කියන දෙකම දීර්ඝ සාකච්ඡාවක් ලක් කරමින් අවසානයේදී එය ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයාට අවසරය ලබා දුන්නා. මෙම 20 වෙනි සංශෝධනයේදී අපිට කරුණු එකින් එක පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් තේනවා. ද්විත්ව පුරවැසිභාවය අමාත්‍ය මණ්ඩල යම්කිසි සීමාවකට එනවාද උප ජනාධිපති තනතුරක් මේකට ඇතුළත්ද කියන එක අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. අද දිනේ ගැසට් මගින් 20 වෙනි සංශෝධනය ප්‍රසිද්ධ කිරීමේ නියමිතයි. අර සිංහල කියවනක් තියෙනවා ලියන්න තිබෙන මල්ල ඔබා බලනු කුමටයි කියලා. නමුත් ඔබලා බැලුවම තියෙන වෙන දෙයක් එමත්තුමා. ඒකයි මම ඇහුවේ මේ. ඔබලා අපි ලියලා බලලම කතා කරමු. ඔබලා බලද්දී වෙන වෙන දේවල් අහුවෙලා අපි වැරදි දේවල් හිතා ගන්නවනේ. එතකොට ගැසට් එක නිකුත් කරන්න කාගේ නිර්දේශ මතද ඒක රජ්‍ය මුද්‍රණාලයට අද ගිහේ? අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අධිකරණ ඇමතුමා විසින් තමයි එතකොට ඊයේ අධිකරණ ඇමතුමා විසින් තමයි 20 වන සංශෝධනයේ මෙති මණ්ඩලයට ඉදිරිපත් කළේ. එතකොට අමාත්‍ය මණ්ඩලය අනුකමිටුට යොමු නොකර එදිනම ඒක සම්මත කරා. එම අවශ්‍යතාවයක් දැක්කේ නැහැ. නමුත් අලුත් ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම අනු කමිටුට යොමු කරයි. මොකද ඒක දෙවැන්ත දීර්ඝ කාලීන බලපාන දෙවැන්ත ලියවිල්ල. අනිවාර්යයෙන්ම ඒ අනු කමිටුවේ අදහස් අරගෙන තමයි අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන 20 වෙනකත් සිද්ධ වෙන්න යන්නේ. මේක කවද්ද මේ සංශෝධනයන් ඉවර වෙන්නේ? මොකද අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තාම ශක්තිමත් නැද්ද? මම වැරදි ඒක. ව්‍යවස්ථාව යනු ජනතාවගේ අභිලාෂයන්ගේ ප්‍රතිමූර්තියයි. ජනතාවගේ අවශ්‍යතාවය තමයි ව්‍යවස්ථාවෙන් පෙන්නුම් කරන්න ඕනේ. ඒතර ජනතාවගේ අවශ්‍යතාවය කියන එක නම් හරිම වෙනස් වෙන සුළු දෙයක්. ජනතාව වෙනස් වුණාම ඒ අනුව ව්‍යවස්ථාව වෙනස් වුණ නැත්නම් ව්‍යවස්ථාවට පවතින්න බැරි වෙයි. අපි කියනවා නෑ අපි හොඳ ව්‍යවස්ථාවක් හදලා තියෙන්නේ මේකේ අකුරක් ආයේ වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ එකක් නෙවෙයි ව්‍යවස්ථාව කියන්නේ. ව්‍යවස්ථාව කියන්නේ ලෝකයේ ඕනම රටක වෙනස් කළ යුතු වෙනස් කළ හැකි ලියවිල්ලක්. ඒ වෙනස් කිරීම හොඳ ලක්ෂණයක්. වෙනස් නොකර ජනතාව මොන මතේ හිටියත් බම්බු ගහ ගන්න කියලා අපි මේක වෙනස් කරන්නේ නැහැ කියන මතේ ඉන්නවනම් ඒක තමයි නරක තත්ත්වය. පවතින වැස සහිත කාලගුණික තත්ත්වයේ ඉදිරි දින කිහිපයේදී අඩුවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ගාල්ල ප්‍රදේශයට ඇදහැරෙනු අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ ඇතැම් මාර්ග තවමත් ජලයෙන් යට වී පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දල උළුවිටිකේ ප්‍රදේශයේ නිවසකට සහ වඳුරඹ කටබුරාව ප්‍රදේශයේ නිවසකට දැඩි හානි සිදු වී තිබුණා. උළුවිටිකේ ප්‍රදේශයේ මවක් සහ කුඩා දැරියක් නිදා සිටි ඇඳ මතට කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීම හේතුවෙන් එම දැරිය තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඒක
मोटार गहन रथवाहन गमनागमनेटे दिवेने पवतिन कालुगुन तत्त्वय पिलिबंद कालुगुन विद्या देपार्तमेंतुव निवेदनयक् निकुत् कर तिबेनवा एम देपार्तमेंतुव सदहन् कले बस्नाहिर सबरगमु दकुण मध्यम वयंब पलत्वल वेसिवार किहिपयक् ऐटिविय हेकि बवयि मे विनविट पवति वर्षापतन तत्त्वयन् बहो अडुविमक् पिन्नुम् करनवा कैगल दिस्त्रिक् किलिमिनिमि 60 कट वैडि प्रमाणयन् किहिपयक् पमनक् अपिट वार्ता वेनवा केसे वेतत् ईये दिनीदी पवतुनु तत्त्वे यम् यहपत् तत्त्वयक् तमयि अद दवस तुल पवतिन्ने सीलुम गंगा दनट සාමාන්‍ය තත්ත්වය පවතින පරිමාර්ග දෙපාර්තමේන්තුව දත්තනුව නම් කාලගුණ වාර්තාවනුව තවදුරටත් පළාත් රැසක වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙන මිනිමිට 100 ඉක්ම වූ වැසි මේ වෙන විට නිවාස අර්ධහානි විදිහට 500කට ආසන්න ප්‍රමාණයක් අර්ධහානි සිදු වෙලා තිබෙනවා දිවිනේ බොහෝ ස්ථානවල දිවිනේ දිස්ත්‍රික් රැසකම පැවතිච්ච තත්ත්වය සැලකිල්ලගෙන ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිකුත් කරන ලද නිවේදනය තවමත් වළංගු වෙනවා මෙතර පුත්තලම සිට කොළඹ සහ ගල්හරහා මාතර දක්වා වෙරළට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවල තනි තන වැසි ඇතිවිය හැකි බවද කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා මේ හේතුවෙන් දීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව භුක්ති විඳින්මින් සිටින ගැටලු නොමැති ඉඩම් සඳහා මාස 3ක් ඇතුළත නිර්වෘල් ඔප්පු ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමි. ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. අපි හඳුනාගෙන තියෙන මොන විදියකටද අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගමන් කළ යුත්තේ කියන ආකාරය. ඒකෙදි අපි දේශීය जनाधिपति नॉमिनेशन जनाधिपति अप्रूव कर दवस दाहेम पाते जनाधिपति अनीता මට ඒවල මම පත් කරේ නැතොත් ඉබේම පත් වෙනවා. දැන් මම UD එකට කිව්වා ඒක අනුව අප්‍රූවල් එක ගත්තේ නැහැ. අප්‍රූවල් එක ආවේ නැතොත් දවස් 14න් ඉබේම අප්‍රූවල් එක දුන්නාසේ සලකනවා කියලා. දවස් 14ක් ඇතුළත ඔයාට අනුමැතිය නොලැබුණොත් එය අනුමත කළාසේ සලකනු ලැබේ කියලා සර් කිව්ලා කියවන්නේ. එච්චරයි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. අරලියගහ මන්දිරයේදී පසුගිය මැතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ අගමැති ධූරයට නැවතපත් වීම පිළිබඳව එහිදී තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් කර සිටියා. එමෙන්ම ජපාන අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ සහ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැංවීම පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ පිළිබඳ ජපාන රජයේ නියෝජිත යසුෂි අකාශියන මහතුරුන්ගේ සුබ පැතුම් ලිපි දෙකක්ද තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට බාර දුන්නා. දිරටේ දූත පිරිස නවරජයේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ආධාර සැපීමේ හැකියාවක් පවතින බවද තානාපතිවරයා විසින් මෙහිදී ප්‍රකාශ කළා.
මෙතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ දින සිදු කෙරුණා. නැගෙනහිර පළාතේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරිය විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර පුරාවිද්‍යා උරුමයන් සුරකීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික කාර්යභාරයන් රැසක් රට වෙනුවෙන් ඉටු කළ පක්ෂයක් බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එම පක්ෂයේ 69 වන සම්වසරයේ වෙනුවෙන් පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත එම මහතා මේ අදහස් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරයේ නිමිත්තෙන් පක්ෂයේ ක්‍රියාකාරීන් ඇතුළු සමස්ත සමාජිකයින්ට රජයට සහ රටවැසි ජනතාවට ආශිර්වාද පතා බෙල්ලන්විල පුරාණ රජමහ විහාරස්ථානයේදී බෝධිපූජා පින්කමක් පැවැත්වුණා. ඒ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් श्रीलंका निदास पक्षी इतिहास मेरा संवर्धने जाति अनागत अंतर्जात समृद्धता मेशियान सुविशाल ऐतिहासिक वेलोड़ सा भंडार नायक मैं डब्ल्यू आर डी भंडार नायक मैं श्रीलंका निदास पक्षे मंत्री विशिष्ट जायग्रहण पक्षे अनागत उत्तर විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඒමෙන් වත්මන් ආණ්ඩුව උත්සාහ දරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උකසට තැබීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ විසිවන සංශෝධනය නැමැති වසමුට්ටියට අර 19 වන සංශෝධනෙන් තිබිච්ච ඇතැම් කරුණු ටිකක් අරගෙන ඒකේ තියෙන සීනි ටිකක් දාලා බීපං කියලා දැන් පැනිලසේ කියලා රටේ ජනතාවට දෙන්න තමයි මේ ආණ්ඩුව ලෑස්ති වෙන්නේ. මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටපත් කළා. 20 වෙනි සංශෝධනය බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් ස්ථාවර කරන්න. 18 වෙනි සංශෝධනයෙන් අහෝසි කරපු බොහෝ දේවල් නැවත බලගන්නන්නද කියන එක අපි ප්‍රශ්න කරනවා ආණ්ඩුව. මෙතෙක්කල් ස්වාධීන කොමිෂන් සභාව තුලින් ව්‍යවස්ථා දායක සභාව තුලින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරා. නමුත් මට තේරෙන්නේ නැහැ මේ විසවන සංශෝධනය තුලින් කරන්න ලෑස්ති වෙන්නේ කොමිෂන් සභාව සියල්ල අහෝසි කළා නැවත වරක් ජනාධිපතිවරයාට තමන්ගේ අභිමතය පරිදි තමන්ගේ විධායක බලය අනුව තනි තීරණ අනුව යම් යම් ණයපත් කරන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී උගස් කිරීමක් සඳහා සූදානම් වෙන බවක් මේ විසවන සංශෝධනය තුලින් අපට පේනවා. රටේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම සඳහා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතා පවසනවා. ඒ වැලිමඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ රටේ ජනතාව ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරා 19 වෙනි සංශෝධනය ඇතුලේ ගෙනාවු අනපනත්තික තුලින් මේ රටට වෙච්ච හානිය පෞගේ අවුරුදු පහේ වෙච්ච දේ ගැන රටේ ජනතාව ජනාධිපතිතුමාට බලය දුන්නා නේ හින්දා. ඉතින් ජනාධිපතිතුමාගේ බලය රැකගෙන එතුමා කියලා තියෙනවා කාල දූරේ වැඩි කරන්න වෙනසක් වෙන්නේ නැහැ දෙපාරක් ඉල්ලන්න පුළුවන්. කාලයත් අවුරුදු 5කට සීමා කරලා තියෙනවා. ඉතින් ඒවා වෙනස් වෙන්නේ නැහැ කියන එක එතුමා බොහොම පැහැදිලිව 20 ගේනකොට කටයුතු කරනවා. ඉතින් එහෙනම් 20 ගේන රටට අවශ්‍ය වෙන අනපනත්තිකත් එක්ක තමයි 20 ගේන. ඉතින් 20 තුල රටට අවශ්‍ය කරුණු කාරණා ඉදිරිපත් කළා. රටේ වැදගත්කමට රටට අවුරුදු ගානක් ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තමයි ඉස්ස තුලින් ක්‍රියාත්මක කරලා ලෑසි කරලා තියෙන්නේ. ඉතින් දා තාවත් ඉලක්ක කරගෙන මේ කටයුතු කරන්නේ නැහැ. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද වැටලීම් වලදී අද දිනේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය මත්පැන් සැකකරුවන්ද සමගතරංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.
මෙතර මද්‍රව්‍ය සූක්ෂම ලෙස සංගවිය හැකි සපත්තු කුට්ටමක් සහ ඔරලොස්ුවක්ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව තිසමහරාම පන්නේගමුව ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කර ඔවුන් සන්තිකයේ තිබී මද්‍රව්‍ය ග්‍රෑම් 9ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 6ක ප්‍රමාණයක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. පසුව සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී විකිණීම සඳහා යතුරුපැදියකින් රැගෙන යමින් තිබූ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 681ක පමණ ප්‍රමාණයක් සමග තවත් සැකකරුවෙකු දෙසමහාරාම දෙබරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත් පැති අතර ඒ අනුව මෙම සමස්ත මෙහෙයුමේදී විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සැකකරුවන් 4ක් සහ යතුරු පැදියක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගංජා ග්‍රෑම් 248ක් සමග කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලෙක් යාපනයේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව යාපනයේ නගර සීමාවේ විකිණීමට සූදානම් කොට යතුරුපැදියක සංගවා රැගෙන යන ලද ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවටගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වැල්ලවාය ඌව කුඩා ඔය පොලිසිය විසින් සිදු කළ හදිසි බැටලීමකදී සපත්තුවක් තුල සූක්ෂම ලෙස හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 90ක් සංගවාගෙන සිටි සුනාමි කලුවා නම් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම හෙරොයින් ප්‍රමාණය වැල්ලවාය ප්‍රදේශයෙන් මෙතෙක් සොයාගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවටගත් සැකකරු දැඩි ලෙස මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන අතර මෙම සැකකරු ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ද යන්න සොයා විශේෂ විමර්ශනයක් කුඩා ඔය පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා. කලුතර උතුර පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් උග්ගල්බඩ වේල්ල ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් තොගයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහිදී ගෝඩා බැරල් 6ක් සහ අදාළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ පොලිසිය සිය බාරයට ගෙන ඇති අතර එක් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර දොඩංගුවට පොලිසිය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු, ගංජා සන්තකයේ තබාගත් සැකකරුවෙකු සහ කලුතර බන්ධනාගාරයෙන් පැන ගිය එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අරි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.